ඒවන් මයිබ්‍රේක සාදරයෙන් පිළිගන්නවා මේ බිල්ඩ් විශේෂාංගය. වෙන වගේම බිල්ඩ් විශේෂාංගෙන් අපි මේ කරන්න යන්නේ අලුත් දෙයක් හදන්න. ඒ වගේම මේ අලුත් දෙය හදන විදිය පිළිබඳව ඔයගන්ට කියලා දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේක රොබෝට අක්ෂරයට මුල පුරන ගොඩක් අයගේ මුල් පියවර විදියට හඳුන්වන්න පුළුවන්. අපි මේ කරන්න යන්නේ බ්ලූටූත් අක්ෂරය හරහා, ඒ කියන්නේ ජංගම දුරකථනයකින් පාලනය කරන්න පුළුවන් විදියට බ්ලූටූත් රොබෝ කාර් එකක් හදන විදිය තමයි අපි මේ කතා කරන්න යන්නේ. विशेष मतक मे की मैजिक ने समार मे वीडियो सीरीज के बल्कि पलने वस्ता विंडलोलो एम मे इलेक्ट्रॉनिक हरी एम आर्डिनो हरी होगा आधुनिक रेखना पुलवा मे आप आर्डिनो बेसिक्स पील बंद कथा करना वीडियो सीरीज का बल मेथ एक जब मुलिद सरल कथाकल कोहमद धर्म नती अवस्था इंद्रेन मे आप मे निर्माण करवश धर्म धर्म दक्वाम इन वर्ष पार अपेदन पेनलती वीडियो सीरियस बल्लाम ओगंड मे निर्माण लेसियम पास करगान पुलवामे ඊළඟට මොන දෙන්නේ ලොකුම ගැටලුව තමයි එක ප්‍රොජෙක්ට් එකක් කරන්න අපිට ලොකු වේදමක් ලොකු පිරිවැයක් දරන්න වීම. අපිත් එක්ක එකතු වෙන ගොඩාක් පිරිසක් සමහරට පාසල් අධ්‍යාපනය ලැබන අය, ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබන අය. ඉතින් ඒ වලට හැකියවන්නේ හැම ප්‍රොජෙක්ට් එකකටම මේ වගේ ලොකු පිරිවැයක් දරන්න. ඒ ආගෙනත් අපි හිතලා අපි තීරණය කළා මේ ප්‍රොජෙක්ට් එක ඉතාමත් අඩුම මුදලකට කොහොමද කරන්න කියලා කියලා දෙන්න. मेतने पौराणिक वास्तु मेक अदट और हतकड़े इसर मम सह इसकोले आलू कटिया हदपू फलवीनिम रबोत मई मे या मगे फल फलवीनिम प्रभु निर्माण तमि मे अदेन गोट एक फ्रेम दाकिन पुल मेक अतुल तिब चसी हेम वेन गलोल वेन भावित करला ඉතින් අද අපි කතා කරන්නේ මේ අවුරුදු 7කට ඉස්සෙල්ලා භාවිතා කරපු අඩු වේදම් උපක්‍රම ටිකක් පිළිබඳව තමයි අපි මේ අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ උපක්‍රම ඉච්චර පරණ උනාට කිසිම ගැටලුවක් නැහැ. එදා ඉඳන් අද වෙනකම් හදපු සියලුම රොබෝ කාර් සඳහා බම් භාවිතා කළේ මේ කියන ටෙක්නික් එක. හරි ඊළඟට අපි බලමු මේ කාර් එක හදන්න අපි මුලින්ම හිතන්න ඕනේ මොන මොන දේවල් සම්බන්ධද කියලා. ප්‍රධාන වශයෙන් අපි මෙන්න මේ දේවල් හතර පිළිබඳව හිතන්න ඕනේ. ඒක තමයි පළවෙනියටම හිතන්න ඕනේ අපි මේ කොහොමද මේ කාර් එකේ බොඩි එක හදාගන්නේ කියලා. ඒ කියන්නේ කාර් එකේ චැසිය හදාගන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. ඊළඟට අපි හිතන්න ඕනේ මොන platform එක භාවිතා කරලාද අපි මේක හදන්නේ කියලා. ඒ කියන්නේ මොන logic module එකද භාවිතා කරලාද මේ දේ හදන්නේ කියලා ඊළඟට හිතන්න ඕනේ. ඊළඟට අපි විශේෂයෙන්ම මේ ගැන හිතන්න ඕනේ ඒක තමයි කොහොමද අපි මේ device එකට බල සැපුම දෙන්නේ කියලා. ඒ කියන්නේ power එක දෙන්නේ කොහොමද කියලා ඊළඟට හිතන්න ඕනේ. ඔන්න ඊළඟට විශේෂයෙන්ම හිතන්න ඕනේ දෙයක් ගැන තියෙනවා. ඒක තමයි මේකට input එකක් output එකක් ගන්න කොහොමද කියලා තමයි ඊළඟට හිතන්න ඕනේ. ඒ කියන්නේ කොමුනාද high කරන්න ඕනේ sensors මොනවාද මේ විදිය මේ device එක වැඩ කරන්න ඕනේ කියලා තමයි ඊළඟට හිතන්න වෙන්නේ. දැන් අපි බලමු මේ හදන device එකට අදාළව කොහොමද මේ chassis එක හොයාගන්නේ කියලා. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලන් chassis එක හදාගන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලන්ට වෙළඳපොලෙන් ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 2000 සිට 4000 5000 දක්වා විවිධ වර්ගයේ chassis ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙළඳපොලේ ගන්න තියෙනවා. ඉතින් මේ chassis ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රියාකාරීත්වය අනුව මෙන්න මේ වගේ වර්ග තුනකට බෙදෙනවා. ඉතින් පළවෙනිම වර්ගය තමයි මේ වගේ robot කෙනෙක් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් සාමාන්‍ය line follower වලට වගේ බහුලව භාවිත වෙන්නේ මෙන්න මේ පළවෙනිටම තියෙන system එක. ඒකේ තියෙන්නේ රෝද හතරක්. ඒ කියන්නේ ඊළඟට තියෙන්නේ ෆ්‍රී වීල්. ඒ කියන්නේ නිදහසේ චලනය වෙන රෝදය තමයි තුන්වෙනි වීල් එකේ තියෙන්නේ. ඉතින් මේක දෙපැත්තේ තියෙන රෝද දෙක තමයි අපි පවර් එක දෙන්නේ. ඒ කියන්නේ මෝටර්ස් දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ දෙන්න තමයි මේ device එක ඉස්සරහට ඇද ඉස්සරහට හෝ පස්සට ඇදගෙන යන්නේ. අර ෆ්‍රී වීල් එක තියෙන්නේ මේක බැලන්ස් එක තියාගන්න විතරයි. ඊළඟට බලන්න මේ දෙවෙනි මොඩියුල් එක දිහා. ඉන්නේ දෙවෙනි මොඩියුල් එකේදී මේ වගේ රෝද හතරක් ඔයගොල්ලන් දකින්න පුළුවන්. මේකේ රෝද දෙකව බැගින් දෙපැත්තට දෙක ගන්න තියෙනවා. ඉතින් මේ දෙකටම වෙන වෙනම පවර් එක දීලායි තියෙන්නේ. ඒ කියන්නේ මේ රෝද දෙකටම පවර් එක තියෙනවා එක පැත්තක තියෙන. සාමාන්‍ය විදිහට ඉස්සරහට යන්න ඕන නම් මේ රෝද දෙකම ඉස්සරහට කරගෙන ඕනේ. ඒ වගේම පස්සට යන්න ඕන නම් රෝද දෙකම දෙපැත්තම පස්සට කරගෙන ඕනේ. ඒ වගේම යම් කිසි වෙලාවක මෙන්නට හැරෙන්න ඕන නම් එහෙම එක රෝද දෙකක් ඉස්සරහටත් අනිත් රෝද දෙකක් පස්සට කරගනොත් එහෙම මෙයාට පුළුවන් තනි තැන කරගෙන. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මොකද මෙයා device එකට පුළුවන් තනි තැන රොටේට් වෙන්න. ඊළඟ device එක බලන්න පොදු දකින්න පුළුවන් කාර් එකේ ගුණවත් තියෙන මොඩියුල් එක. ඒක තමයි පිටිපස්සේ තියෙන engine එක. කියන්නේ engine power එක දෙන motors එක තමයි පිටිපස්සේ තියෙන. ඉස්සරහා තියෙන wheel දෙක අපිට දෙපැත්තට හරවන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය හොඳයි speed vehicle එකක් හදනවා. ඒ කියන්නේ වේගෙන් යන්න පුළුවන් vehicle එකක් හදනවා නම්. හැබැයි මේ කාර් එක ෂණික action ගන්න ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ ක්‍රමවේදයන් තුනේ මම තෝරගන්නේ මේකේ දෙවැනි ක්‍රමවේදය. මේ වගේ රොද දෙකම දෙපැත්තේ power එක දීලා වැඩ කරන්න පුළුවන් විදිය තමයි දැන් මේ හදාගන්න යන්නේ. මම මුලින්ම කිව්වා මේ chassis එක ඕගලන්ට ඕන නම් කඩින් උනත් ගන්න පුළුවන් කියලා. එහෙම නැතුව කියන්නේ budget එක ගැන හිතනවා නම් මෙන්න මේ වගේ පොඩි ශ්‍රී ලංකා කාර් එකක් ඕගලන්ට ගලවලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ බැටරි දාලා යන කාර් වල ඇතුලේ ගිය box එකත් එක්කම තමයි එන්නේ. කියන්නේ මේක ගැලවුවට පස්සේ ඕගලන්ට ගිය box එකයි මෝටරේ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි කාර් එකක ඕගලන්ට දාන්න පුළුවන් එක ගිය box එකක් විතරයි. මේ වැඩේ කරන්න නම් ඕගලන්ට මේ වගේ කාර් දෙකක් ගන්න වෙනවා. ඕගලන්ට මේ වගේ කාර් එකක් ලංකාවේදී රුපියල් 100 150 වගේ මුදලකට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.
පුළුවන් නම් මගේ අතේ තියෙන මේ කාර් එක වගේම කාර් එක ඔයගොල්ලෝ හොයාගන්න උත්සාහ කරන්න. මොකද මේ කාර් එකේ මේ දැති රෝද හොඳටම හොඳයි. මොකද ඕනේ පොලොවකට බදලා අල්ලන්න පුළුවන් විදිහේ දැති රෝද ටිකක්, ඒ කියන්නේ රෝදේ දැති ටිකක් තියෙනවා. මේක ඕනේ පොලොවක යන්න පුළුවන් විදිහට අපිට කාර් එක හදාගන්න පුළුවන්. මේ වගේ ටෝය එකක් ඔයගොල්ලෝ භාවිතා කළොත් ඊළඟට බලන්න ඕනේ ප්ලැට්ෆෝම් එක සම්බන්ධයෙන්. ඉතින් ප්ලැට්ෆෝම් එක ඔයගොල්ලෝ තීරණය කරනකොට ඕගොල්ලන්ගේ අවස්ථාවට සරිලන දේ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. ඉතින් මේකදී අපි හුරු පුරුදුම ප්ලැට්ෆෝම් එකක් භාවිත කරනවා. Arduino ප්ලැට්ෆෝම් එක තමයි මේක භාවිත කරන්නේ. ඉතින් Arduino ප්ලැට්ෆෝම් එක භාවිත කරද්දිත් ඔයගන්ට වේරියේෂන් ගොඩාක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බෝඩ් වර්ග කීපයක් තියෙනවානේ. ඉතින් ඔයගන්ට මේ බෝඩ් එක තෝරගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් මේක බජට් ඩිවයිස් එකක් නිසා මම තෝරගත්ත පොඩිම Arduino බෝඩ් එක, කියන්නේ Arduino Pro Mini කියන බෝඩ් එක. ඊළඟට බලන්න යන්නේ මේකේ බල සැපයීම සම්බන්ධයෙන්. ඉතින් බල සැපයීම සම්බන්ධයෙන් කතා කරද්දී ඔයගන්ට වේරියේෂන් ගොඩකට යන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ වර්ගයේ බල සැපයීම ඔයගන්ට වෙනද පුළුවන් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 9 volt බැටරියක් ඔයගන්ට ලබා ගන්න පුළුවන්. 9 volt බැටරියක් කෝ දෙකක් ඔයගන්ට මේ රොබෝට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම rechargeable 9 volt බැටරියක් නම් ගොඩක් හොඳයි. මොකද නැවත නැවත පාවිච්චි කරන්න ගන්න පුළුවන් නිසා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් 2S වගේ ලිපෝ බැටරියක් ඔයගන්ට භාවිතා කරන්න පුළුවන්. 2S 3S උනත් කැපිටලොක් නැහැ. මොකද 12 volt වෙනකන් උනත් අපේ Arduino බෝඩ් එකේ ලබා දෙන්න පුළුවන් නිසා. ඉතින් මේ කියපු විධික්‍රම දෙකම ටිකක් ගාන ටිකක් වැඩි. ඉතින් මේකට ගැලපෙන බජට් ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඒක තමයි හොඳම විසඳුම භාවිතා කරන ලද ෆෝන් බැටරි. සමහර විට ඔයගොල්ලෝ ගාවත් මේ වගේ භාවිතා කරලා ඉවත් කරන ලද ෆෝන් බැටරි කීපයක් ඔයගොල්ලෝ ගාවත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සමහරවෙන් ෆෝන් රිපයර් කරන ෂොප් එකකින් ඔයගොල්ලන්ට කියලා කතා කරොත් එහෙම භාවිතින් ඉවදලපු ෆෝන් බැටරි කීපයක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඒ වගේම සමහරවෙන් කොටුව පැත්තේ නම් පේමන්ට් වලත් ඔයගන්ට රුපියල් 100ට 150ට වගේ මේ වගේ භාවිතා කරලා ඉවත් කරපු බැටරියක් ලබා ගන්න පුළුවන්. භාවිතා කරලා ඉවත් කළා කිව්වට පස්සේ මේකෙන් කියන්නේ නැහැ මේ බැටරිය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිතවලා කියලා. ඒ කියන්නේ සම්පූර්ණ වෝල්ටේජ් එක බිඳුවට බහලා කියලා එකෙන් කියවෙන්නේ නැහැ. මේ වෝල් බැටරියේ පවර් එක අඩුයි කියලා සමනෙන් අපි කියන්නේ සමනෙන් ෆෝන් බැටරිය එක තියෙන ස්ටෑන්ඩඩ් වෝල්ට් ලිමිට් එක තමයි 3.7 කියන වෝල්ටේජ් එක. සමනෙන් ෆුල් චාර්ජ් වුණාට පස්සේ සමනෙන් 4 වෝල්ට් වලට ආසන්න වශයෙන් වෝල්ටේජ් එකක් ෆෝන් එකේ තියෙනවා. ඉතින් යම් කිසි කාලයක් යනකොට මේ වෝල්ටේජ් එක, කියන්නේ මේ විභව අන්තරය දරාගෙන තිබීමේ හැකියාව ක්‍රමෙන් ක්‍රමෙන් අඩු වෙලා ෆෝන් එකට, කියන්නේ ෆෝන් එක කොච්චර චාර්ජ් කරලා චාර්ජ් වෙන්නේ නැති මට්ටමකට එන්න පුළුවන්. ඉතින් මේ වගේ බැටරියක උනත් 3.3 වගේ වෝල්ට් එකක්, කියන්නේ 3.5 වලට අඩු වෝල්ටේජ් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක ඕගොල්ලන්ට මල්ටිමීටර් එක සියලා ටෙස්ට් කරලා බලන්න පුළුවන් කොච්චර වෝල්ටේජ් එකක් බැටරියේ තියෙනවද කියලා. සාමාන්‍යයෙන් 3 වෝල්ට් වලට වැඩි චාර්ජ් එකක් තියෙන බැටරි දෙකක් ඕගොල්ලන්ට මේ වැඩේට භාවිතා කරොත් ඕගොල්ලන් මේ ප්‍රොජෙක්ට් එක ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි දෙකකට සම්බන්ධ කරලා අපිට 6 වෝල්ට් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් ෆෝන් බැටරි එක මිලියම්පියර්ස් 2000ක්, එහෙම නැත්නම් 3000ක් වගේ රේන්ජ් එක තියෙන ෆෝන් බැටරිස් භාවිත කරනවා නම් හොඳයි. මොකද එතකොට අපිට වැඩි මිලියම්පියර්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද මේකේ මෝටර්ස් දෙක, ඒ වගේම බ්ලූටූත් මොඩියුල් දෙකට වැඩිපුර කරන්ට් එකක් අවශ්‍ය වෙනවා අපේ වැඩේදී. ඒ වගේම වැඩ කරන අතරතුර මේ බැටරි එක චාර්ජ් කරගන්න ඕගන්ට පුළුවන් ෆෝන් චාර්ජර් එකම භාවිතා කරන්න. හරි, ඊළඟට අපි කරන්න ඕනේ මේකට ඉන්පුට් එක ලබා දෙන, කියන්නේ සංවේදනය ලබා දෙන උපකරණය හදාගන්න එක. ඉතින් මේකට කිසිම සංවේදන උපකරණයක් තිබෙන්නේ නැත්තම් මේක නිකම්ම රොද හතරක් අරගෙන දෙයක් විතරයි මේක රොබෝ කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් ඕගොම ඇප්ලයි කරලා ඕගොල්ලෝ හිතලා බලන්න ඕගන්ගේ ඇඟේ තියෙන සංවේදන ඉන්ද්‍රියන් ටික ඕෆ් කරලා දැම්මට පස්සේ ඕගලන්ට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඇස්පේන් නැත්නම් කන් ඇහෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් නැත්නම් ඕගොල්ලන්ට මොනවද කරන්න පුළුවන්, මොනවද හිතන්න පුළුවන් කියලා පොඩ්ඩක් හිතලා බලන්න මේත් එක්කම. ඉතින් මේ වැඩේ අපි මේක කරලා සංවේදන උපකරණ විදිහට තෝරගන්නේ බ්ලූටූත් මොඩියුල් එක. ඒ කියන්නේ බ්ලූටූත් තරහ තමයි අපි මේක පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බ්ලූටූත් මොඩියුල් එක භාවිතා කරනවා මේක පාලනය කරන්න. මේකට මම භාවිතා කරන්නේ HC06 කියන බ්ලූටූත් මොඩියුල් එක. ඔයගොල්ලෝ ගන්නවනම් HC05 එකම ගන්න. මොකද ඉස්සරහ වැඩ වලටත් මේක HC05 කියන මාස්ටර් මොඩියුල් එක අපිට වැඩ කරන්න අවශ්‍ය වෙයි. අවශ්‍යයි. ඉතින් HC05 කියන මොඩියුල් එක මරන් තියාගත්තොත් ඔකට ලේසි වෙයි. ඒ වගේම පොඩ්ඩක් ඔයලා බලන්න, මම ඕඩර් කළා, මට තාම ඒක ආවේ නැහැ. HC0 නෙමෙයි, HC12 කියලා බ්ලූටූත් මොඩියුල් එකක්. ඒක අපි මේ භාවිතා කරන්නේ සමහර 10 meters range එකේ තමයි මේ බ්ලූටූත් මොඩියුල් එක භාවිතා කරන්නේ. අර කියන බ්ලූටූත් මොඩියුල් එක ඊට වඩා ලොකු රේන්ජ් එකක්, කියන්නේ මීටර් 100ක් විතර කියන එක තමයි මට දැනගන්න හම්බුනේ. ඉතින් ගණන්ලම් තමයි ඒක ටෙස්ට් කරලා බලලා කියන්න වෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු රේන්ජ් එකක පුළුවන් මේ බ්ලූටූත් මොඩියුල් එකෙන් කමියුනිකේට් කරන්න කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් මම ඒ වගේම මම ඕඩර් කළා. ඉතින් ඒක ආවට පස්සේ ඒ ගැනත් අපි කතා කරමු. සමහරට ඔයගොල්ලෝ ගාව තියෙන Arduino Pro Mini board එකක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට ඔයගොල්ලෝ ගාව තියෙන Uno එකක් වෙන්න පුළුවන්, සමහරට මේ ගායක් වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒකත් භාවිත කරන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ මේ අපි හදන කෝඩ් එකේවත්, මේ හදන සර්කිට් ඩයග්‍රෑම් එකවත් කෝඩ් එකේ කිසිම දෙයක ස්ට්‍රක්චර් එකේ වෙනස් කිරීමක් ඔයගොල්ලෝ කරන්නේ නැහැ. කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ විදිහටම දිගටම කරගන්න පුළුවන්.
මේකේ තව විශේෂ දෙයක් කතා කරන්න ඕනේ ඒක තමයි අපි මේකෙදී මෝටර්ස් දෙයක් පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෝටර්ස් දෙයක් පාලනය කරනවා නම් අපිට මේක මෝටර්ස් දෙක drive කරන්න මෝටර් driver module එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් N8 මෝටර් driver එක අපි භාවිත කරන්නේ මේ 293N කියන මෝටර් driver එක. ඉතින් මේකත් නැතුව ඔයාලට يعني මේක 2 days එකක්. එහෙම නැතුව ඔයාලට වෙන modules උනත් වෙන motor shields උනත් භාවිත කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඕගොල්ලෝ මේ මොකක් භාවිත කරත් මේ සියල්ලටම පොදුවේ භාවිත කරන්න පුළුවන් වෙන විදිහ තමයි අපි මේකේ code සහ structure එක design කරලා තියෙන්නේ. मूलिकम द्रव्य टेकें मेसी मैं वेदन पील बंद मम्मे वीडियो डिस्क्रिप्शन रूपये स्पन्सर अड़ मुद्र के उत्साह गुड़ाक अड़ मुद्र मे उपांग अरगना वेडे करगा पुलवाम ఇది మేకే ఒక తావ వలంగుని మే వీడియోకు అప్లోడ్ కరుపు దవసట ఆసన్న కాలవలది జీవత్తేన జనతావ సంద అపమనై తమార మే వీడియోకు బలన ఓగులు జీవత్తేనే వర్ష 2500 వెన్న పులువం ఇది ఏ వగే కాలే ఓగులు జీవత్తేనవన మే వగే ముదలకట మే వేదే హోయన్న యాన్నెప ఓగంట పులువం లంగ తీయన కౌతుకాగారట గేల ఆర్డునో మే వగే బోర్డ్ ఎక మే వగే ఉపకరణ టిక లబగన్న ఉత్సాహ కరన్న హబే టిక గణమే మొగద ఏవ యాంటిక్ బడు నిసా සමහරට මේක බලන ඕගොල්ලෝ ජීවත්ෙන්නේ වර්ෂ 3000 වගේ වෙන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ ළඟම තියෙන පුරාවිද්‍යා භූමියට යන්නේ, ඒ කියන්නේ විශ්වවිද්‍යාල පාදක කරගත්තු පුරාවිද්‍යා භූමියට යන්නේ. එතන ගිහිල්ලා පොඩි කිනීමක් කළොත් එහෙම ඕගොල්ලන්ට මේ වගේ බෝඩ් එකක් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේ අයට කියන්න තියෙන කතාව තමයි ඕගොල්ලන්ට මේ වගේ මුදලකට, ඒ කියන්නේ මංකියෝ මුදලට මේ දේවල් හොයන්න යන්න එපා. හරියට දැන් කතා කළා ඇති. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. मुलिम में कार्य कतुले मोटर देखा ये वाक्य में स्विच चलता किन्हें पुलवा मम्मे स्विच चेक गरुले बात करना पास वाले कटो वने में ही निश्चिता गियर बॉक्स के गरुला करने पुलवा ये टपस से अपने वने दिया था इधर बस में गियर बॉक्स के रोड देखा खपा करना खपाला में वाके क्या ने कार देखे में गियर बॉक्स के माई में विजय रखे මේ ඩොට් බොඩ් බෝඩ් එක අලවලා මම මේ ගියර් බොක්ස් දෙක දෙපැත්තෙන් සම්බන්ධ කර ගන්නවා. මේකට සුපර් ග්ලූ භාවිතා කරන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ වෙන විකල්පයක් උනත් භාවිතා කරන්න. මේක අලවන්නේ නැතුව ඕගොල්ලෝ වෙනත් විදියක් ඕගොල්ලන්ට හිතනවා නම් මේක කරන්න. මේ විදියට හරි කොහොම හරි අන්තිමට වෙන්න ඕනේ මේ ගියර් බොක්ස් දෙක දෙපැත්තට ඊට විදියට මේක සම්බන්ධ කර ගන්න එක. ඊට පස්සේ මම මෝටර්ස් දෙකට ජම්ප වයර්ස් දෙකක් පාස් කරනවා. जंपर्स पवर्च अभी अंतिम ब्रेडबोर्ड वेड कर लेसी सा इट बस बैटरी देख मैं मेवी संबंध कर मशाई बैटरी देख अवसर मशीन अभी सेवन वोल्ट इतर बैटरी कब पत्न पल से मेवाड़े करोट इतनी सा ඊට පස්සේ මම මේ බැටරි දෙක එකට සම්බන්ධ කර ගන්නවා ග්ලූ ගන් එක ආධාරයෙන් හරි ඊට පස්සේ අපි කරන්න ඕනේ බැටරි පැක් එක මේ කා චැසි එකේ සුදුසු තැනක සම්බන්ධ කර ගන්න එක මම හිතුවා මේක මෙන්න මේ වගේ පල්ලෙහැයින් ඒ කියන්නේ චසිය පල්ලෙහෙන් ඉඩකඩ තියෙන නිසා එතන සම්බන්ධ කරන්න පුළුවන් කියලා මම මුලින්ම ග්ලූ ගන් එක ආධාරයෙන් අලවලා මේ බැටරි කේසින් එක ඊට පස්සේ මම කේබල් ටයි දෙකක් දාලා තදින් ගැට ගහ ගන්නවා මේ බැටරි දෙක සහ චසිය එක ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පවර් එක දීලා ඒ කියන්නේ මෝටර්ස් දෙකටම පවර් එක දීලා ටෙස්ට් කරලා බලන්න හොඳට මෝටර්ස් දෙක වැඩ කරනවද ගියර් බොක්ස් දෙක හොඳට වැඩ කරනවද කියලා හරි ඔන්න ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද මේක සර්කිට් ඩයග්‍රෑම් එක හදාගන්නේ කියලා. ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එකේ දාගන්න පුළුවන් මේ සර්කිට් ඩයග්‍රෑම් එක. මම මේක හදන්නේ. මම මේ සර්කිට් එක හදාගන්නේ බ්‍රෙඩ් බෝඩ් එකක් උඩ. හරි ඔන්න අපි අපේ හાર્ඩ්වෙයා පාර්ට් එක හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ සොෆ්ට්වෙයා එක ඩෙවලොප් කරන්න මේ බෝඩ් සඳහා. හැබැයි ඊට ඉස්සෙල්ලා මේ ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ සයිට් එකේ URL එකට යන්න. ඒකෙන් මම දාලා තියෙනවා පළවෙනිම ටෙස්ටිං කෝඩ් එක්සැම්පල් එක. ඒ ටෙස්ටිං කෝඩ් එක්සැම්පල් එක උගන්ට මේ Arduino බෝඩ් එකට අප්ලෝඩ් කරලා ඉතින් ඔයගොල්ලන්ගේ මේ හાર્ඩ්වෙයා ස්ට්‍රක්චර් එකේ නිවැරදිතාවය පරීක්ෂා කරගන්න. ඒකේ මම කරලා තියෙන්නේ ඉස්සරහට පහ සහ පස්සට මේ රෝද ටික කරකිනවද කියලා තමයි මම ඒකේදී ටෙස්ට් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ කෝඩ් එක මුලින්ම අප්ලෝඩ් කරලා බලන්න මේ වැඩේ කරාද කියන අනාතරතර. මොකද හાર્ඩ්වෙයා එක ඔයගොල්ලෝ හරියටම හදලා තියෙද්දි කියලා බලන්න. එතනින් එහාට පුළුවන් ඔයගොන්ට software එක develop කරලා program එක කියන්නේ අවසාන final program එක upload කරලා බලන්න. මම මේකට භාවිතා කරන්නේ play store එකේ තියෙන bluetooth electronics කියන
එක ඒකට ලින්ක් එකක් අපේ පල්ලෙහෙන් දකින්න පුළුවන් ඒකට ගිහිල්ලා උගල මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම මේ පැනල් එක ක්ලික් කරලා එඩිට් කරනවා එතකොට අපිට මේ පැත්තෙන් අපිට අවශ්‍ය කම්පෝනන්ට්ස් දකින්න පුළුවන් මේකේ තියෙනවා මේ පැඩ්ස් කියලා තැන එතන මම මේ මේ වගේ පැඩ් එකක් ඇඩ් කරගන්නවා මේ පැඩ් එකේ විශේෂත්වය තමයි අපිට මේක මේක ටච් පැඩ් එකක් විතර අපිට භාවිතා කරන්න පුළුවන් මේක අපි අත එහෙට මෙහෙට ගෙනියනකොට කියන්නේ අත මේ පැඩ් එක හරහා මූව් කරනකොට වැලියුස් පාස් වෙනවා අපේ Arduino බෝඩ් එකට. එතකොට හරිම ස්මූත් විදිහට අපිට අපේ රොබෝව පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැති වුණත් ඔයගන්ට මෙතන වගේ වෙනස් විදිහේ බටන්ස් උනත් දාලා උත්සාහ කරලා බලන්න පුළුවන්. හැබැයි මම මේකේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මේ වගේ පෑඩ් එකකට. පෑඩ් එක දාගත්තට පස්සේ මම පෑඩ් එක ක්ලික් කරලා ඒක එඩිට් කරනවා. එඩිට් කරද්දී මම මේ වගේ වැලියුස් ටිකක් එතන දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මිනිමම් වැලියු එක ඍණ 50, ඒ වගේම මැක්ස් වැලියු එක 50යි කියන එක. ඒක තමයි මේ පෑඩ් එකේ XY වලින් අපිට ගන්න අවශ්‍ය උපරිම සහ අවම සීමාන් කියලා තමයි දෙන්නේ. ඒ වගේම මම මෙතනින් ගන්න බලාපොරොත්තු වෙන්නේ XY. මේ වැඩක් නැහැ. ඊට පස්සේ අපිට විශේෂයෙන් මෙතන මතක් කරනවා මම විශේෂයෙන් පළලා තියෙන ටික එක දා ගන්නවා. ඒ එතන send continuously while press කියලා තමයි මේ ටික එක තියෙන්නේ. ඊට පස්සේ අපිට පළලෙන් දෙන්න පුළුවන් මිලි සෙකන්ඩ්ස් ගන්න. ඒක මිලි සෙකන්ඩ්ස් 200ක් දිලා තියෙනවා. මේකයි වෙන්නේ. ඒ කියන්නේ අපි බටන එක press කරාට පස්සේ දිගින් දිගට මිලි සෙකන්ඩ් 200න් 200ට අපේ board එකට signals යනවා. මේක හරි අපිට හරිම අත්‍යවශ්‍ය දෙයක් මොකද අපි ඒ කියන්නේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නකොට දිගින් දිගටම ඒ කියන්නේ අපේ රොබෝ වැඩ කරනවා ඒ කියන්නේ යනවා අපි බැරිලා හරි කරෙක්ෂන් ඩ්‍රොප් වුණොත් හරි එහෙම නැත්නම් අපි පෑඩ් එකෙන් අත ගත්තොත් හරි එතකොට මේ රොබෝ ඉබේම නවතින්න තමයි හදන්නේ ඉතින් මේ කනෙක්ෂන් එක දිගටම තියාගෙන ඉන්න තමයි මේ කන්ටිනියස් විදියට අපි පල්සස් යවන්න බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ මෙතන උඩ තියෙන කනෙක්ට් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ බ්ලූටූත් ඩිවයිස් එක කනෙක්ට් කරගන්න ඊට පස්සේ මේ පැනල් එක ක්ලික් කරලා රන් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේ පැනල් එක රන් වෙන්න පටන් ගන්නවා හරි ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ කියලා විශේෂයෙන් මතක් කරනවා අපේ 17 වෙනි වීඩියෝ එක ඒ කියන්නේ Arduino basics පිළිබඳව කතා කරපු වීඩියෝ සීරීස් එකේ 17 වෙනි වීඩියෝ එක බලන්න motor control link කරපු ඒකේ තියෙන කෝඩ් එකට resume සම්බන්ධයි මේ කෝඩ් එක ඒක නිසා මෙතෙන්දී අපි මේ කෝඩ් එක පිළිබඳව වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතෙන් අපේ motor control එකට අදාළ පීස් ටික තමයි අපි මෙතනින් උඩින්ම අරගෙන තියෙන්නේ කියන්නේ motor 1 සහ motor 2ට අදාළ ඊට පස්සේ අදාළ සියලුම පින් ටික මම output වලට පත් කරගන්නවා ඒ වගේම serial communication එක build කරගන්නවා උඩින් ඊට පස්සේ අන්තිමට 13 වෙනි pin එක output අබාට පත් කරනවා ඒ කියන්නේ bluetooth command එක ආවට පස්සේ මේ මම 13 වෙනි light එකේ 13 pin එකට දාලා light එක blink කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඊට පස්සේ මේක තමයි XY කියලා බිඳුව බිඳුවයි. ඒ කියන්නේ මේක තමයි අපිට ඒ කියන්නේ මේක තමයි අපිට Android phone එකෙන් ඒ කියන්නේ අපේ pad එකෙන් pad එක touch කරාට පස්සේ එන values දෙක දාගන්නේ මේ XY මේ variable දෙකට. වේරියබල් දෙකට ඒ වගේම මේ තියෙන පළවෙනි මෝටරේ සම්බන්ධයෙන් අදාළ වේරියබල් දෙක ඒක තමයි M1 motor 1 D කියන්නේ direction කියන එක ඒ වගේම පල්ලෙහා තියෙනවා M1 speed කියන එක ඊට වගේම පල්ලෙහා තියෙනවා M2 direction M2 speed කියලා වේරියබල් දෙක හරි හරි ඊට පස්සේ එන්න මේ වගේ loop එකට loop එකේ අපි හැමදාම සාමාන්‍ය විදිහට අපි serial connection එක තියනවද කියලා තමයි මෙතනින් check කරලා තියෙන්නේ serial communication එක තියනවා නම් තමයි මෙතනින් පල්ලයට ඇවිල්ලා check කරන්න පටන් ගන්න. අපිට Android phone එකේ pad එකෙන් අපිට inputs එන්නේ මෙන්න මේ විදිහට x 44 y 55 66 ඔය වගේ තමයි අපිට values අපේ program එක ඇතුළට එන්නේ. ඉතින් අපි මේක read කරලා අදාළ values ටික අපි read කරගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම පළවෙනි character එක, ඒ කියන්නේ C.read කරලා පළවෙනි character එක අරගෙන ඒක අදාළ value එක x ට සමානයි. ඒ කියන්නේ C x ට සමාන නම් මම x කියන variable එකට assign කරගන්නවා 5 seen කරලා අදාළ value එක. ඒ වගේම y කියන variable එකට assign කරගන්නවා serial ඒ වගේම pass කරලා එන ඉන්පුට් එක පාස් කරලා මේ y ට assign කරගන්නවා මේක c ට සමාන නම් c කියන්නේ c ට සමාන නම් c කියන්නේ y ට සමාන නම් ඊට පස්සේ يعني මෙතන signal එක ආපු නිසා මම 13 වෙනි light එක high බවට පත් කරලා පල්ස් එකක් යවනවා يعني on කරලා දානවා අපේ 13 වෙනි pin එකට අදාළ light එක ඊට පස්සේ step එකේදී ඔන්න විශේෂ දෙයක් කරලා තියෙනවා ඒක තමයි දැන් අපිට අපේ pad එකේ කියන්නේ Android phone එකේ pad එකේ අපේ inputs එන්නේ ඍණ 50 සිට ධන 50 දක්වා තමයි range එකේ එන්නේ ඉතින් ඒ ආපු range එක අපි convert කරගන්න අවශ්‍යයි අපිට අවශ්‍ය analog සීමාවට ඉතින් analog සීමාව විදිහට මම මෙතන අරන් තියෙනවා විශේෂයෙන් ඍණ 255 සිට ධන 255 කියලා. ඇත්තටම ඇනලොග් සීමාව Arduino board එකේ බිංදුව සිට ධන 255. හැබැයි මම ඍණ පැත්තත් අරගෙන තියෙනවා මෙතෙන්ට විතරක්. අපි බලමු මේ මේකෙදි මොකද්ද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඍණ පැත්තත් අරගෙන ඊට පස්සේ මම motor 1 එකේ speed එකට අදාළව මේ වගේ map කරගෙන තියෙනවා value එක. ඒ වගේම
M2 එකනේ මෝඩ 2 එකට අදාළව වැලියු එක මැප් කරගෙන තියෙනවා වැලියු එක මැප් කරගෙන තියෙනවා එතකොට මේ දෙකෙන් අපිට ඒ කියන්නේ ඉස්සරහට පස්සට යන දේ කන්ට්‍රෝල් කරගන්නවා මේ වැලියුස් දෙකෙන් ඒ වගේම අපිට දෙපැත්තට යන්න අවශ්‍යයි ඒ කියන්නේ වම්ම සහ දකුණට හැරෙන්න අවශ්‍යයි එතකොට විශේෂයෙන් වෙන්න ඕනේ මේකේ මෝටර්ස් වල වේගය වෙනස් වීම ඒක තමයි ඒ කියන්නේ වමට හැරෙන්න ඕන නම් වම් පැත්තේ මෝටරේ ස්ලෝ වෙන්න ඕනේ ඊට පස්සේ දකුණු පැත්තේ මෝටරේ ඒ වගේම ස්පීඩ් එක එන්න එන්න වැඩි වෙන්න ඕනේ දකුණු පැත්තේ මෝටරේක ස්පීඩ් එක එන්න එන්න වැඩි වෙන්න ඕනේ. ඒ වගේම යම් කිසි වෙලාවක කියන්නේ ඉක්මනටම හැරෙන්න ඕන නම්, ඒ කියන්නේ හැරෙන වේගය වැඩි නම් අපිට කරන්න තියෙන්නේ ඒ කියන්නේ වම් පැත්තට හැරෙන්න ඕන නම් වම් පැත්තේ මෝටරේ පස්සට කරගවනවා. ඒ වගේම දකුණු පැත්තේ මෝටරේ ඒ විදිහටම කරගවනවා. එතකොට තනි තැන ගොඩක් ඉක්මනින් වැඩි වේගයකින් තනි තැන කරකීමේ හැකියාවක් මේ රොබෝට හම්බ වෙනවා. ඒක තමයි මෙතනින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. M1 බැලන්ස් එක කියන්නේ කොච්චර බැලන්ස් කරන්න ඕනද කියලා තමයි මේ වේරියබල් දෙකට මම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ වැලියු එකේදී මම ලියලා තියනවා දැන් x කිය උඩින් අපි ප්‍රොසෙස් කළේ y ව ඒ කියන්නේ උඩට පල්ලෙහාට යන එකනවා තමයි ප්‍රොසෙස් කළේ ඒ වගේම මේ අපේ පෑඩ් එකේ x axis එක තමයි අපි මේ චෙක් කරන්න යන්නේ x එක මම කියලා තියෙනවා සමනෙන් 5 ඍණ 15ට අඩුනම් ඒ කියන්නේ සමනෙන් මැද ඉඳන් රේන්ජ් එකක් දීලා තියෙනවා රොබෝට ඍජුව ගමන් කරන්න මේ වගේ ගොඩාක් ඈතර ඇඟිල්ල ගියොත් ඒක තමයි මේ රොබෝ හැරෙන්න පටන් ගන්න කියන එක තමයි මේ ඍණ 15 දාලා තියෙන නැත්නම් මෙතන බිඳුවට අඩුයි කියන එක තමයි අපි ලියන්න අවශ්‍ය වෙන්නේ. ඒතර බිඳුවට වඩා අඩු නම් මම කියලා තියෙනවා මේ මෝටර වන්ට ඉෆෙක්ට් එක ඇති කරන්න කියලා. ඒ වගේම අනිත් පැත්තට නැගෙන දකුණු පැත්තට නම් කරගෙන ඕනේ මේ ඉෆෙක්ට් එක M2 ට ඇති කරන්න කියලා. ඉතින් මේ M2 බැල් ඒ කියන්නේ මේ බැලන්ස් එක හදාගත්තු වැලියුස් දෙක අරගෙන ඇවිල්ලා පල්ලෙහා තියෙන අපි M1 SPS කියන්නේ M1 ගේ ස්පීඩ් එක කියන එක ඒ ස්පීඩ් එක අඩු කරනවා. ඒ වගේම M2 ස්පීඩ් එකද චේන්ජ් එකක් තියෙනවනේ ඒකත් මෙතනින් අඩු කරලා දානවා. ඔන්න මෙතනින් විශේෂ දෙයක් කරගන්න ඕනේ මම උඩින් කිව්වා අපි වැරදි රේන්ජ් එකක් දීලා තිබ්බ ඇනලොග් රේන්ජ් එක ඒකේ තමයි ඍණ 255 ඉඳන් ධන 255 වෙන එක. මෙතනින් තමයි මේ වැරද්ද නිවැරදි කරගන්නේ. මෙතනින් මම චෙක් කරලා බලනවා M1 ස්පීඩ් එක බිඳුරට අඩුද කියලා. බිඳුරට අඩු නම් මම කියනවා ඍණ එකෙන් ඒ කියන්නේ M1 ස්පීඩ් එක වැඩි කරන්න කියලා ඍණ එකෙන්. ඒ කියන්නේ යම් කිසි ඍණ වැලියු එකක් තිබ්බනම් බිඳුරට අඩුද කියලා මම මෙතනින් චෙක් කරගන්නවා. එහෙම චෙක් කරගත්තට පස්සේ බිඳුරට අඩු නම් මම දැනගන්නවා M1 යන ඕන ඩිරෙක්ෂන් එක ඉස්සරහට කියලා. එහෙමත් නැත්නම් ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක ෆෝල්ස් නම් මම දැනගනවා ඩිරෙක්ෂන් එක ඍණ එක පැත්තට තමයි යන්න ඕනි කියලා. ඒ වගේම මේ ඍණ ගණනක් නම් MS කියන්නේ ඍණ ගණනක් නම් මම මෙතන කරගෙන දෙන්නේ ඒක ධන බවට පත් කරගන්නවා. මොකද ඍණ වැලියු එක අපිට ඇනලොග් රයිට් එකේ ලියන්න බැරි නිසා. ඒ දේම තමයි M2 ටත් කරගෙන තියෙන්නේ මෙතන. ඉතින් අපි මේ කැල්කියුලේට් කරගත්තු වැලියුස් ටික අපි රයිට් කරනවා පළවෙනි ඒ කියන්නේ එම්පවර් කියන ෆන්ක්ෂන් එකට අපි යනවා පළවෙනි මෝටරේකට මෝටර් ඩිරෙක්ෂන් එක යවනවා ඊට පස්සේ මෝටර් ස්පීඩ් එක යවනවා ඒ වගේම මෝටර් ස්පීඩ් එකට 40 කියලා වැඩිපුර වැලියු එකක් යවනවා ඒක මම බැලු ඒ කියන්නේ වැඩි කරගන්න ස්ටැටික් ඒ කියන්නේ ඒ පොඩ්ඩක් බැලන්ස් කරගන්න ස්ටැටික් වැලියු එකක් මම තමයි මම මේ 40 කියලා දාලා තියෙන්නේ මොකද සාමාන්‍යයෙන් අපි ඇනලොග් රයිට් බිඳුවක බිඳුව ඉඳන් 40 කියන්නේ 50 විතර වෙනකන් මෝටරේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් අඩු නිසා මේක පල්සස් ලැබෙන වේගය ඒක වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් 40 ඉඳන් ඉහළට වගේ තමයි මෝටරේ කරකෙන්න පටන් ගන්න. ඒක නිසා මම 40 පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මම මේ 40 එකේ 40 මෙතන එකතු කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ඩිලේ එකක් තියනවා සාමාන්‍යයෙන් මිලිසෙකන්ඩ් 80ක විතර. ඊට පස්සේ ওই වැඩේ ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ මේ ඩිලේ එක ගියනකන් තමයි ওই වැඩේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මේ සියලුම වැලියුස් ටික බිඳුව කරලා සියලුම මෝටර්ස් ටික ඔෆ් කරලා දානවා. ඒ වගේම අපි පත්තු කරපු ලයිට් එකත් ඔෆ් කරනවා. ඉතින් ගැටලුවක් නැහැ මෙහෙම වුණාට. මොකද දිගින් දිගටම අපිට පල්සස් අපේ Android phone එකෙන් දිගට දිගටම පල්සස් එනවා. ඉතින් දිගට දිගටම මිලිසෙකන්ඩ් 80 80 80 ගානේ මේ මෝටර්ස් වැඩ කරන්න ගන්නවා. එතකොට ඉස්සරහට යනවා. බැරි වෙලා හරි මෝටරේට පල්සස් එන එක නැවතුනොත් ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකට ආවොත් සීරියල් අවේලබල් වෙන්නේ. ඒ තැන් වලට ආවේ නැත්නම් හැමතිස්සෙම මෝටරේ බිඳුවට පත් වෙනවා. ඒ කියන්නේ පල්සස් ආවේ නැත්නම් මෝටරේ ඔෆ් වෙනවා. නවතිනවා රොබෝ. මේ පල්ලහැට ඔයගන්න දකින්න පුළුවන් අපේ එම්පවර් කියන ෆන්ක්ෂන් එක. ඒක තමයි මේ 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 ෆන්ක්ෂන් එක අපි ලියාගත්තේ අපේ 17 වෙනි Arduino Basics පිළිබඳව කතා කරපු වීඩියෝ ටියුටෝරියල් එක ඇතුලේදී.
හරි ඔන්නක තමයි ඉතින් අපි හදන්නේ ගියේ මේක පාලනය කරලා අපි පැඩ් එක භාවිතා කරලා එහෙම නැත්නම් ඕගොල්ලන් සමහරට මේ වගේ බන්ස් හතර භාවිතා කරලා කියන්නේ අප් ඩවුන් ලෙෆ්ට් රයිට් බටන් භාවිතා කරලා මේක පාලනය කරගන්න අවශ්‍යයි එහෙම උනත් ගැටලුවක් නෑ අපේ පල්ලෙයා ලින්ක් එක දාලා තියෙනවා පල්ලෙයා ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න ලින්ක් එක දාලා තියෙනවා අපේ සයිට් එක යන්න ඒ සයිට් එකේ පල්ලෙහා බලන්න මම දෙවෙනි එක්සැම්පල් එක විදියට දාලා තියෙනවා මේ වගේ බටන් හතරක් භාවිතා කරගෙන කොහොමද මේක පාලනය කරගන්නේ කියලා කෝඩ් එක එක්සැම්පල් එක දාලා තියෙනවා ඉතින් මෙතනින් එහාට මෙතනින් එහාට ඩෙවලොප්මන්ට් එක තියෙන්නේ ඕගලන් ගතේ ඉතින් ඕගලන් ගතේ තියෙන නිර්මාණ ශිල්පීත්වය මත තමයි එතනින් එහාට කොච්චර දුරද මේ නිර්මාණය සාර්ථක වෙනවද කියලා තීරණය වෙන්නේ ඉතින් මේ ප්‍රොජෙක්ට් එක මෙතනින් ඉවර නෑ මේක මේ ප්‍රොජෙක්ට් එකේ ආරම්භයම විතරයි ඒ කියන්නේ අපි මේ රොබෝ චැසි හදාගත්තා කියන්නේ අපිට මේකට විවිධ මොඩියුල්ස් ആയി කරලා විවිධ සෙන්සර්ස් ആയി කරලා විවිධ විදියකින් මේක පාලනය කරන්න එහෙම නැත්නම් විවිධ විදියේ ඉන්ටෙලිජන්ට් ඇප් බිල්ඩ් කරන්න කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ඇප් බිල්ඩ් කරන්න මේක ඇතුලේ ඒ වගේ ගොඩාක් දේකට දේවල් වලට අපිට මේ ප්‍රොජෙක්ට් එක භාවිතා කරන්න පුළුවන් ඉතින් අපි මෙතනින් එහාට මෙතනින් ඉස්සරහට අපි මේ වගේ දේවල් පිළිබඳව කතා කරමු මේ තියෙන්නේ මම දැන් අවුරුදු කට ඉස්සලා හදපු නිර්මාණයක් ඒකෙන් පුළුවන් ඒ කියන්නේ වෙබ්සයිට් එක කරා ඉන්ටර්නෙට් ත්‍රූ ලෝකෙ ඕනම තැනක ඉඳන් මේ රොබෝ කායක පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඒ වගේ දේවල් දක්වා ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ මේ වගේ දෙයක් අත්හදා බලනකොට මේ ක්ෂේත්‍රයේ ඉන්නවට අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රශ්න ගැටළු එනවා. ඉතින් මේ ප්‍රශ්න ගැටළු නිරාකරණය කරන්න අපි ගොඩක් කලාවට කිව්වා අපේ Facebook page එකේ message කරන්න කියලා. ඉතින් Facebook page එකේ ගොඩක් අය message කරනවා, ගොඩක් ප්‍රශ්න අහනවා. ඉතින් ඒවට දෙන උත්තර සහ ප්‍රශ්න කියන්නේ private message එකක් විතරේ තමයි මෙච්චර දවස් තිබ්බේ. ඉතින් අපි මේ system එක පොඩ්ඩක් වෙනස් කරන්න තීරණය කළා. ඒ කියන්නේ private wall message එකකින් එහාට ගිහිල්ලා අනිත් අයටත් දැනුම ලබා දෙන්න පුළුවන් විදියට විකල්පයක් අප භාවිතා කරන්න තීරණය කළා. ඒක තමයි මේ අලුතෙන් පටන් ගත්ත ෆෝරම් එක. මහබ්ඩ්‍රිකේ වගනන ඒ කියන්නේ මහබ්ඩ්‍රිකෙන් ඔබන්ට ලබා දෙන සීලූම දේවල් පිළිබඳව ඒ කියන්නේ සීලූම විශ්වවිද්‍යාලයෙන් සම්බන්ධයෙන් ඔබන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඔබන්ට මේ ෆෝරම් එකට ගිහිල්ලා දෙමි මේ හැකියාව තියෙනවා. මේ ෆෝරම් එකට යන්න mahabdrike/forum කියන link එකේ මේ ෆෝරම් එක ගියාම ඔයාලා Facebook login එක භාවිතා කරලා ඔයාලට මේක log වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට වෙනම username password එකක් භාවිතා කරලා මේකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ දෙක දකින්න පුළුවන් මෙන්න මේ විදිහට මේකට අලුත් discussion එකක් start කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් ප්‍රශ්නයක් ඔයාලට කියන ඔයාලට තියෙන ප්‍රශ්නයක් මේකට submit කරන්න පුළුවන්. submit කරද්දී පොඩ්ඩක් විශේෂ සැලකිලිමත් වෙන්න අදාළ category එකට නිවැරදි category එකට submit කරන්න විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් submit කරාට පස්සේ ඒ ප්‍රශ්නය අපිට එනවා. කියන්නේ අපේ ඇඩ්මින් පැනල් එකේ යනවා. ඉතින් ඇඩ්මින් පැනල් එකේ අදාළ දැනුම තියෙන කෙනා අනිවාර්යයෙන් මේකට reply කරයි. ඒ වගේම මේකට reply කරන්න පුළුවන් අපිට විතරක් නෙමෙයි. ඕගලන්ට පුළුවන් අනිත් අයගේ ප්‍රශ්න වලටත් උත්තර ලබා දෙන්න. ඒ කියන්නේ ඕගල දන්න දේවල් අනිත් අය අතරේ ඕගලන්ට බෙදා ගැනීමේ අවකාශයක් මේ forum එක ඇතුළේදී ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම forum එක විශේෂත්වය තමයි දැන් අපි සාමාන්‍යයෙන් අද ගැටලුව කතා කරලා ඉවර කරාට පස්සේ ඒ ගැටලුව ඒ කියන්නේ ඒ ගැටලුව සහ ඒකට ලැබෙන උත්තර එතනින් එහාට ඉවරයි. ඒත් forum එක හැම වෙන්නේ නැහැ. ඉතින් forum එක හැම වෙන්නේ නැහැ. තව අවුරුදු 2 3කින් එහෙම නැත්නම් 10කින් වුණත් මේ වගේම ප්‍රශ්නයක් තව කාට හරි ආවොත් ඒ කෙනාටත් මේ ප්‍රශ්නේ දැකලා ඒ ප්‍රශ්නේ උත්තරේ දැකලා ඒගොල්ලන් ගැටුවත් විසඳ ගැනීමේ හැකියාව ඒගොල්ලන්ට ලැබෙයි. ඒක තව චුට්ටක් දුරට යනකොට මේක සීලූම් ගැටලුව වලට කියන්නේ වලට නිතර දෙවෙලෙන සීලූම් ප්‍රශ්න ගැටලුව වලට උත්තර තියෙන තැනක් බවට පත් වෙයි. ඉතින් ඒ තැනක් බවට පත් කිරීම සඳහා ඔයගන්ට ආරාධනා කරනවා mahabdrike/forum එකට ගිහිල්ලා register වෙන්න කියලා. register වෙලා ඔයගලන්ගේ ප්‍රශ්න දාන්න ඒ වගේම ඔයගොල්ලෝ දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ගිහිල්ලා ඉන්න ලබන සතියේ මේ වගේම අලුත් දෙයක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙමු. අපේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. එතකොට අපිට වීඩියෝ එකක් අලුතෙන් ආපු ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ Facebook page එකත් යන්න අමතක කරන්න එපා.